කිරිඳිවැල සංගමිත්තා බාලිකා විදුහලේ සේවය කළ ගුරු මාතාවක් ගැන අතිශය සංවේදී කතාවක් තමයි අද අපි ඔබට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. කිරිඳිවැල සංගමිත්තා බාලිකා විදුහලේ සේවය කළ ගුරු මාතාවක් තුන් නියුන් දරු උපතකින් පසුව කොළඹදී මියගොස් තිබෙනවා. ඒ කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකයි. මෙම අතිශය ශෝකදනක පුවත වාර්තා වෙන්නේ පූකඩ පොලිස් බල ප්‍රදේශයෙන්. මෙලෙස අවාසනාවන්ත අන්දමින් අකල් මරණයට ගොදුරුව ඇත්තේ කිරිඳිවැල සංගමිත්තා බාලිකා විද්‍යාලයේ පළමුවැනි වසරේ ඉගැන්වීම් කටයුතු කළ සඳුනු පීරිස් නැමැති 29 හැවිරිදි යොවුන් ගුරු මාතාවක්. පූගඩ ගිරිධර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇති එතුමිය පළමු දරු ප්‍රසීතිය සඳහා කොළඹ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට ඇතුළත් වීමෙන් පසු ඉකුත් 9 වැනිදා පෙරමි දරුවන් තිදෙනකු මෙලව එළිය දැකීමට වාසනාව ලබා දී ඇති අතර දරු ප්‍රසීතියෙන් පසුව නාරහම්පිට පිහිටි වෙනත් පෞද්ගලික රෝහලකට 10 වැනිදා රෝගියා මාරු කර යවා තිබෙනවා. මේ අතර 11 වැනිදා ගුරුමව එම රෝහලේදී මියගොස් තිබුණා. මෙම අවාසනාවන්ත අකල් මරණයට ගොදුරු වූ ගුරුමව කාලයක් දරුවන් නොමැතිව සිට මෙම දරුවන් තිදෙනා පිළිබඳව නොනින් සෙනෙහසකින් පසු වූ බව ඇයගේ අකල් මරණයෙන් ශෝකයට පත් අතුදත් අය පැවසුවා. පූකඩ ගිරිදර ප්‍රදේශයේ සිය ව්‍යාපාරික සැමියා සමග එතුමිය පදිංචිව සිට තිබෙනවා. අවසන් කටයුතු සඳුදා සිදු කිරීමට නියමිතයයි නිල නොලත් ආරංචි මාර්ගවල සඳහන් වෙනවා. කෙසේ නමුත් මිය කිය සෞරියකේ තුන් නියුන් දරු උපතේ දරුවන්ට පිටිකිරි අවශ්‍යයි කියා ශ්‍යාවන පෝස්ට් බොරු. ඒවා ශ්‍යා කරන්න එපා. සඳහන් වන විදිහට එය වෙනත් පවුලකින් කරමු ඉල්ලීමක්ද දන්නේ නැහැ. නමුත් මියගිය සොයරියව විකුණමින් යම් කෙනෙක් හිතාමතා හෝ වාසිතකා කරපු දෙයක් නම් උන්ට හෙන ගහලත් මදි. කොහොමත් අපේ උන් බලන්නේ පොඩි දෙයකින් හරි වාසියක් ලබා ගන්නනේ. දැන් සමාජයේ අබ්බගාත කෙනෙක්ගේ ෆොටෝ එකක් හරි දාලා කොහෙවත් ඉන්න එකෙක්ගේ එකවුන්ට් නම්බර් එකක් දාගෙන බොරුවට සල්ලු එකතු කරන උන් ඕන තරම් ඉන්නවා. කොහොමත් ඒ වගේ අයට උදව් කරනකොට පොඩ්ඩක් හොයලා බලලා කරන්න. කෙසේ වෙතත් මේ මිය කිය අයගේ මිතුරෙකු විසින් මේ සම්බන්ධයෙන් අදහසක් සමාජ ජාල මාධ්‍යවලට ඉදිරිපත් කර තිබුණා. අපි මේ ඔබට ඉදිරිපත් කරන්නේ ඒ උපුටාගත් වීඩියෝ පටයයි. යම් ගොඩක් කනගාටුදායක දෙයක් කතා කරන මේ කතා කරේ අපේ මේ මෙහෙමයි හදිසියේ මෙහෙම අපේ බොහොම මේ හිතවත් මගේ යාළුවෙක්ගේ මේ වයිෆ් නැති වුණා. නමුත් දැන් ඒ ඒ ඒ නැති වෙච්ච දේ පාවිච්චි කරලා යම් කිසි කෙනෙක් මේ මුදල් හම්බ කරලා ලැහැත්තිලා තිනවා. මෙන්න බලන්න මේ ඒ ගෙදර තත්ත්වේ. මම පෙන්නනම් ඒ මුදල් අය කරන්න තියෙන නෙමෙයි මෙන්න ඒ ගෙදර මෙන් ඒ බොඩි එක මේ තියෙන අපි නැතිච්ච නංගි. එතනින් ගියාම ඇත්තටම මේ මෙයාගේ තුන් නියුන් දරුපතකට සල්ලි එක්ක හකොන්නා කියලා මෙහෙම පොඩි දෙයක් ගිහිල්ලා තියෙනවා. මේක එහෙම වෙන්න තියෙන තැනක් නෙමෙයි මේක. මේ පේනවනේ මේ මේ හොඳට සල්ලි තියෙන තැනක්. එහෙම කියලා දැන් Facebook එකේ මේ පෝස්ට් එක ෂෙයා වෙනවා. මේ කිරිපිටි දෙන්න සල්ලි නැහැ. ඒ හින්දා සල්ලි දෙන්න කියලා. එහෙම තැනක් නෙමෙයි කියලා ඔයගොල්ලෝ ඔක්කොම පේනවා ඇති. එහෙම තැනක් නෙමෙයි මේක. මේ ඒ හින්දා කරුණාකරලා මම මේ කියන දේ ඔයගොල්ලෝ ෂෙයා කරන්න. මේ කියන දේ ඔයගොල්ලෝ ෂෙයා කරන්න. මොකද එහෙම තැනක් නෙමෙයි මේ ගෙදර. මොකද ඇත්තටම මේ වෙලාවේ බොරුදියේ මාළු බාර මිනිස්සු ගොඩක් ඉන්නවා. මේ දේ දැකලා මේ මොකද මේක ලංකාවේම ප්‍රති මේ මේ වෙද්දි ෂෙයා වෙලා තිනවා. ඒක දැකලා කවුරු හරි මිනිස්සේ තමන්ගේ අයත මුදල් හම්බ කිරීමේ පරමාර්ථයක් උදෙසා මේක පාවිච්චි කරනවා. එහෙම කරන්න එපා. මොකද අපිත් මිනිස්සු, අපිත් ලංකාවේ මිනිස්සු. එහෙම කවදාකක් කරන්න එපා. ඒ නිසා මේක ඔක්කොම ෂෙයා කරන්න. මොකද මම මේ කතාවේ අන්තිමේ මේ මිනිස්සු දාපු කමෙන්ට් එක මම ෂෙයා කරන්නම්. මොකද එයා සල්ලිල නම්බර් එකක් දාගෙන මේකට. ඒ නිසා මම ඔයගලන් ඉල්ලන්නේ මගේ යාළුවෝ මම හිතේ 4000 කනයි 5000 කන කර ඉන්නවා. පුළුවන් නම් ඔක්කොම මේක ෂෙයා කරන්න. මේක කරන්න පුළුවන් ලොකු උදව්වක්. මොකද පට්ටපල් බුරුවම මේ කරන්නේ. මේ අමාරු අවස්ථාවක බොරදී මාළු බනඳන කවුරු හරි පුද්ගලෙ ලොකු දෙයක් මේක ෂෙයා කරලා දෙන්න. ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. මේ ඉන්නේ අපේ නැතිච නංගි. එහෙනම් මේ කවදාක තේරිය කරන්න එපා. මේක මට ෂෙයා කරලා දෙන්න. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.